පවුලේ සියලු දෙනා සමග සතුටින් විනෝදයෙන් ගත කිරීමට ලැබෙන කාලයක් ඔබට ධනය පිළිබඳව ප්‍රශ්නයක් පැවතියේ නම් ඒ ධනය වර්ධනය කර ගැනීමට මෙම කාලය තුළ ඔබට ඉඩකඩ ලැබෙනවා. කෙසේ වෙතත් ඔබගේ ඥාන ශක්තියත් වර්ධනය කාලයක් වෙනදාට වඩා වැඩ කිරීමේදී බුද්ධිමත්ව සිතා බලා ඔබට තීන්ද තීරණ ගැනීමට හැකියාව ලැබෙන කාලයක්. ඔබ උසස් වීම බලාපොරොත්තු වන අයෙක් නම් ඔබ කුමන ආයතනයක සිටියත් ඔබට අනිවාර්යයෙන්ම උසස් වීම ලැබෙන කාලයක්. කීර්ති ප්‍රශංසා අත්වෙන කාලයක්. සෑම කෙනෙක්ගේ අවධානය ඔබ වෙත යොමු වන කාලයක්. ඔබට ගමන් බිමන් වලින් විශේෂ ලාභ උසස් ඇගේ ඇසුර හිමි වෙන කාලයක්. අයිබුවන් සුභ දවසක් වේවා ලෝකවාසීන් ලංකාවාසී සිල් දෙනාටම විශ්ව පන්සල YouTube නාලිකාව හරහා අද දින සූදානම් වන්නේ ග්‍රහ මාරු චලිතයන් පිළිබඳව ඔබගේ ලග්නයට බලපාන්නේ කෙසේදයි විමසා බැලීමට. නිරතුරුවම විශ්ව පන්සල නාලිකාව හරහා විවිධ ග්‍රහයන්ගේ ග්‍රහ මාරු ඔබ වෙත ඉදිරිපත් කරමින් ඔබගේ ජීවිතය කළමනාකරණය කර ගැනීමට සාර්ථකව කර ගැනීමට ජ්‍යොතිෂයෙන් පිටුවහලක් ලබා දීමට නිතරම උත්සාහ කරන නාලිකාවක් හැටියට ප්‍රසිද්ධයි. මේ නාලිකාව හරහා අපත් සම්බන්ධ වී සම්පත් දායකයන් වීමට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා. කෙසේ වෙතත් 2023 නව වසරේ දෙවන ග්‍රහමාරුවක් වන බුධ මාරුව ගැන විශේෂ සවිස්තරයක් ගෙනීමටයි මා මේ සූදානම් වන්නේ. ඔබගේ ලග්නයෙන් ලග්නයට බුධ මාරුවේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපි පළමුව බලමු කවුද මේ බුධ. ග්‍රහ ලොව කුමාරයා ලෙස හඳුන්වන බුධ, බුධගේ ගති පැවතුම් අපිට පේන්නේ නැති වුණාට ජ්‍යොතිෂයේ සඳහන් වෙලා තියෙනවා බුධගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඔහු එකතු වෙන ග්‍රහයන්ගේ ගති ලක්ෂණවලට හුරු වෙන බව. බුධ අපි කුඩා දරුවෙකු ලෙස සලකනවා. එතකොට කුඩා දරුවෙකු කොහොමද වැඩිහිටියන් අතර ගැවසෙන්නේ? ඔවුන්ගේ ආදර්ශ අනුකරණයන් වලට යොමු වෙමින් කොහොමද බුධගේ සුභ අසුභ බුධ ග්‍රහයාගේ බලපෑම් සමග සහ බුධට සම්බන්ධ අනිග්‍රහයන්ගේ බලපෑම් සමග අපේ ජීවිතයට එකතු වන්නේ? මේවා ඉතා පැහැදිලිව ජ්‍යොතිෂයේ සඳහන් වෙලා තියෙනවා. ජ්‍යොතිෂවේදීන් හැටියට අප උත්සාහ කරන්නේ ඔබට ඒ යහපත් අයහපත් ප්‍රතිඵල පවසා දෙමින් පැහැදිලි කර දෙමින් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට කරන වෑයමක් හැටියටයි. කෙසේ වෙතත් 2023 2:07 වන අඟහරුවාදා පෙරවරු 7:29 බුධ මකර රාශිය ගත වෙනවා. මකර රාශියේ හිමිකාරකත්වය දරන්නේ සෙනසුරු ග්‍රහය. එතකොට සෙනසුරුත් සමග මිතුරු ග්‍රහයක් වන බුධ මේ හැසිරීම කෙසේ වේදයි අපි එකින් එක විමසා බලමු. මෙම චලිතය 2023 27 වන සඳුදා පස්වරු 4:48 වන තෙක් පවතින බැවින් මාස ගණන් නෙවෙයි දින 20ක වගේ කාලයක් බුධගේ හැසිරීම අනුව ඔබගේ ජීවිතයට කෙසේ මෙම බුධ මාරුව බලපාන්නේදයි විශ්ව පන්සල නාලිකාව හරහා අපි විමසා බලමු. මේෂ ලග්නය විශ්ව රාශියේ පළවන රාශිය වූ මේෂ ලග්නයේ බුධ ගෝචර වන්නේ දහවැන්නටයි. බුධ දහවැන්නේ ගෝචර වීම ඉතාම යහපත්. මේෂ ලග්න හිමියන්ට බුධගේ මෙම මාරුව ඉතාම යහපත් ප්‍රතිඵල ඉදිරි දින 20 තුළ අපිට බලාපොරොත්තු විය හැකි. කෙසේ වෙතත් ඔබට ධනය පිළිබඳව ප්‍රශ්නයක් පැවතියේ නම් ඒ ධනය වර්ධනය කර ගැනීමට මෙම කාලය තුළ ඔබට ඉඩකඩ ලැබෙනවා. ඔබගේ වචනයේ බලය වර්ධනය වෙනවා. ඔබ කතාවට දක්ෂ අයෙක් බවට පත් වෙනවා. ඔබේ කතාව
අය ඇලුම් කරනවා. ඔබට බලපාන්නා වූ සියලු බාධක සතුරු උවදුර මෙම කතාව තුළින් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. පවුලේ සමගිය දියුණු ඇති වෙන කාලයක්. ඔබ අලුත් වැඩක් ආරම්භ කිරීමට සිතා සිටියේ නම් මෙම කාලය තුළ ඒ සඳහා උනන්දු වන්න, ඒ සඳහා ඔබට යහපත් දේ ඇතිවීමට නියමිතයි. ඔබගේ පවුල තුළ විවිධ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. අඹුසැමි සම්බන්ධතාවයන් වර්ධනය වෙනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබ නව ව්‍යාපාරවලට අත පෙවීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සුදුසුම කාලයක්. ඔබගේ ආගමික භක්තිය දියුණු වන කාලයක්. ඔබට ආගමික කටයුතු සාර්ථකව කරගැනීමටත් පින්දහම් වලට යොමුවීමටත් මේ කාලය තුළ අවස්ථාව ලැබෙනවා. එසේම ඔබ ගුප්ත විද්‍යාවට වැඩි කැමැත්තක් දක්වන කාලයක්. ඔබට ඒ තුළින් යම්කිසි සහනයක්ද ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් නීතිවේදීන්ට මේ කාලය ඉතාම සුබයි. ඔබ කතා කරන නඩු පවා ඉතා ඉක්මනින් ජයග්‍රහණය කරා යොමු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. රැකියා අවස්ථාවන් බලාපොරොත්තු වන්න තරුණ තරුණියන්ට ඔබගෙන් අවස්ථාවන් සඵල කර ගැනීමට මේෂ ලග්න හිමියන්ට මේ කාලය ඉතාම සුබයි. කෙසේ වෙතත් ඔබගේ නව අදහස් සිතුම් පැතුම් නිර්මාණ එළිදැක්වීමට සුදුසු කාලයක්. ඔබ නව නිර්මාණකරණයේ නියුතුවෙක් නම් ඔබ නොසිතූ වේලාවක නව නිර්මාණයක් ඉදිරිපත් කිරීමට හැකියාව ඔබට නිතティම්ම මේ බුද මාරුව උදව් කරાવી. එසේනම් ඔබේ පරිකල්පන ශක්තිය වර්ධනය වී ඔබගේ නව නිර්මාණ කර ගැනීමට හැකියාව මේ කාලය තුල ලැබෙනවා. කෙසේ වෙතත් ඔබගේ ශරීර සෞඛ්‍යද යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා. ඔබ දැනට රාජ්‍ය ආයතනයේ රැකියාවක් කරන්නේ නම්, ඔබ ලියකියලි සම්බන්ධයෙන් කටයුතු කරන එක් නම්, ඔබට විශේෂ වරප්‍රසාද රාජ්‍ය ආයතනය තුළ හිමින කාලයක්. ඔබගේ තත්ත්වය උසස් තත්ත්වයකට පත්කර ගැනීමට මෙම කාලය තුළ ඔබට ඉඩකඩ ලැබෙනවා. කෙසේ වෙතත් ඔබ උසස්වීම් අපේක්ෂා කරන එක් නම්, ඒ සඳහා ඉල්ලුම් කිරීමටත් සම්මුඛ පර්ශනවලට යොමු වීමටත් ඉතාම වැදගත් කාලයක්. කෙසේ වෙතත් ඔබ තනියෙන් යමක් ආරම්භ කරන්න සිතන්නේ නම් ඒද ඉතාම යහපත්. ඔබ ගුරුවරයෙක් නම් ඔබට මේ කාලය තුළ ඉතාම සතුටින් දරු දරුවන්ට ඉගැන්වීමට හැකියාව ලැබෙනවා. සරලව පැවසුවොත් මේෂ ලග්න හිමියන්ට මෙම බුදගේ මාරුව යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. රාශි වලල්ලේ දෙවන රාශිය වූ වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ගේ නම වැන්නට බුදගේ ප්‍රවිෂ්ඨය තරමක් අපලදායක තත්ත්වයක් පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් ඔබගේ සිතේ නිතරම කනගාටුදායක තත්ත්වයන් ඇති වෙන කාලයක්. ඔබගේ චරිතයට කැලැල් සිදුවන කාලයක්. අනිසි චෝදනා අපවාද එල්ල වෙන කාලයක්. ඔබ කරගෙන ආ කටයුතු අතරමඟ නවතා දැමීමට ඔබට සිදුවන කාලයක්. ඔබගේ නොමනා ක්‍රියාකාරකම් නිසා ඔබගේ වටිනා ජීවිතයට, ඔබ මෙතෙක් ගොඩගාගත් ජීවිතයට, ඔබගේ නාමයට ඔබ කැලල් ඇති කරගන්න කාලයක්. ඔබ කිසියම් වැරදි වැඩක් කරමින් මේ ජීවිතය ගත කරන කෙනෙක් නම්, ඇබ්බැහි වෙච්ච කෙනෙක් නම් එයින් විදීමට උත්සාහ ගත යුතුයි. එසේ නොවුනොත් ඔබගේ ඒ වැරදි ක්‍රියාකාරකම් ඔබගේ ඇබ්බැහි වීම ඉදිරියට පැමිණ ඔබව අපහසුතාවයට පත් කරාවි. කෙසේ වෙතත් ඔබ නිතර නිතර එහෙමේ යෑමට මේ කාලය තුල යොදා ගන්නවා. ඒ ඔබට ඉතාම වෙහෙසකරයි. ඔබගේ ආර්ථික තත්ත්වයේද පහළට වැටෙන කාලයක්. ඔබ රැකියාව කරන අයෙක් නම් රැකියාව තුල ඔබ නිසි පරිදි රැකියාව කිරීමට අපෝසත් වෙනවා. ඒ තුලින් ආයතනය තුල ඔබට ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවීමට හැකිවන කාලයක් බැවින් රැකියාවේ ආරක්ෂාව වෙනුවෙන් ඒ සඳහා කටයුතු සිදු කළ යුතුය. විශේෂයෙන්
ඔබ අන්නයටත් වැරදි වැඩ කිරීමට උනන්දු වෙන කාලයක්. අනුන්ට ඉරිසියාවක් කිරීමටත් සිත් ඇති වෙන කාලයක්. ඔවුන්ගේ ඕපාදූප කේලම් අන්නයට කිරීමටත් යොමුවීමට සිදුවන කාලයක්. ඔබගේ ශරීර සෞඛ්‍යයත් පිරිහෙන කාලයක්. විශේෂයෙන් උගුරේ ආබාධ, බඩේ අජීර්ණ තත්ත්වයන් ඇතිවීමට හැකිවන කාලයක්. කෑම බීම ගැනීමේදී ඉතාම පරිස්සමෙන් ඉතාම පිරිසිදු ආහාර සොයා බලා ඒවා කෑමට ගැනීම ඉතාම සුදුසුයැයි මේ අවස්ථාවේ යෝජනා කරනවා. නොසැලකිල්ලෙන් ආහාර සඳහා යොමුවීම ඔබගේ රෝගී තත්ත්වයන් වර්ධනය කිරීමට හේතුවක් වෙනවා. ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් ඔබට විවාහ යෝජනා කොතරම් මේ අවස්ථාවේ ලැබුණත් ඒ ඔක්කොම අපතේ යෑමට සිද්ධ වෙන කාලයක්. ඔබගේ විවාහ යෝජනා සාර්ථක නොවන කාලයක්. ඉදිරි සැලසුම් සකස් කර ඇති, විවාහ වෙන්න බලාපොරොත්තු වන්න ඇති යුවති යුවතියන් ඔබගේ කාලය ඉතාම හොඳින් සංවිධානය කරමින් විවාහ කටයුතු සඳහා සූදානම් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. නොඑක් නොඑක් බාධක මේ විවාහයන් සඳහා ඇතිවීමට නියමිත බැවින් ඔබ දෙදෙනාම එකතු වී ඉතාම උමනාවෙන් ඒ කටයුතු වල නිරත වීම ඉතාම යහපත් වෙනවා. සමස්තයක් වශයෙන් උෂම ලග්න හිමි ඔබට මේ බුදගේ මාරුව නමවැන්නේ ගමන් කිරීම යම්කිසි අපල තත්ත්වයන් විටින් විට ගෙන දෙන බැවින් මිශ්‍රඵල ප්‍රතිඵලදායක තත්ත්වයක් උෂම ලග්න හිමියන්ට මෙම බුද මාරුව තුළ සිදුවෙනවා. රාශිවලල්ලේ තුන්වන රාශිය වූ මිතුන ලග්නය. මිතුන ලග්න හිමියන්ගේ අටවැන්නට බුදගේ ප්‍රවිෂ්ඨය සුබදායක තත්ත්වයක් නිර්මාණය වී පවතිනවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක්, සතුට ගෙන දෙන කාලයක්. ඔබ රෙදි ව්‍යාපාරයේ නියුතු අයෙක් නම් ඔබගේ වෙළඳාම් කටයුතු ඉතාම හොඳින් සිදු කරගත හැකි කාලයක් බවට පත් වෙනවා. එසේම ඔබ නිතර නිතර අලුත් ඇඳුම් වර්ග, අලුත් ආයිත්තම් වර්ග, ආභරණ පැළඳීමට පිය කරන කාලයක්. පවුලේ සියලු දෙනා සමග සතුටින් විනෝදයෙන් ගත කිරීමට ලැබෙන කාලයක් මිතුන ලග්න හිමියන්ට මේ බුද මාරුව තුළ සිදුවෙනවා. ඔබගේ පවුල තුළ සමාදානය, සතුට ඉතිරිලා යන කාලයක් බවට පත් වෙනවා. ඔබගේ හිතවතුන් ඔබව සොයා යන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන් කුඩා දරුවන්, අසල්වැසි දරුවන් ඔබගේ නිවස තුළ ගැවසීම වැඩි වශයෙන් පෙන්නුම් කරනවා. මේ තුළින් ඔබ තුළ සිතේ සතුටත්, ප්‍රීතිදායක උත්සවවලට සහභාගි වී එයින් ලබන සතුටත් මුසු වී ඔබගේ පවුල තුළ සමස්තයක් හැටිය හැමෝටම සතුටින් ජීවිතය ගත කිරීමට මේ කාලය තුළ ඉඩකඩ ඔබට ලැබෙනවා. කෙසේ වෙතත් ඔබගේ ඥාන ශක්තියත් වර්ධනය කාලයක්. වෙනදාට වඩා වැඩ කිරීමේදී බුද්ධිමත්ව සිතා බලා ඔබට තීන්ද තීරණු ගැනීමට හැකියාව ලැබෙන කාලයක්. අධ්‍යාපනය ලබන මිතුන ලග්න හිමි දුවා දරුවන්ට ඉතාම සුබයි. ඔබ තරඟ විභාගවලට පෙනී සිටින අයෙක් නම් අනිවාර්යයෙන්ම ඔබට ජය හිමි වෙන කාලයක්. එසේම ඔබ ව්‍යාපාරවල නියුතු අයෙක් නම්, හවුල් ව්‍යාපාර ආරම්භ කරන්න සිටින අයෙක් නම් ඔබට ඉතාම සුබයි. ඔබගේ නව ව්‍යාපාර නව මාවතකට ගෙන යාමට ඔබගේ බුද්ධි ශක්තිය උදව් වෙන බව මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරමි. ඔබ විදේශ සම්බන්ධතා පවත්වන අයෙක් නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. විදේශ සම්බන්ධතාවලින් ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට බොහෝ අවස්ථාව ලැබෙනවා. කෙසේ වෙතත් ඔබගේ ශරීර සෞඛ්‍යයද යහපත් බව ප්‍රකාශ කිරීමට කැමැති. නමුත් ඔබට හදිස්සි ශල්‍ය කර්ම ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ශරීරයේ ඇතිවන ගෙඩි වර්ගයක් නිසා ඒවා ඉවත් කිරීමට, හදිසි ශල්‍ය කර්මයක් වැනි තත්ත්වයන් වලට මුහුණ දීමට ඔබට බොහෝ ඉඩකඩ පවතින බැවින් ශරීරය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාම යහපත්.
සමස්තයක් ලෙස ගත් කල මිතුන ලග්න හිමියන්ට මේ බුදගේ මාරුව මිතුන ලග්න හිමියන්ගේ බුද යනු ලග්නාධිපති. එතන මේ ලග්නාධිපතිගේ මාරුව ලග්නාධිපති අටවැන්නේ ගමන් කිරීම තුළ මිතුන ලග්න හිමියන්ට විශේෂ වරප්‍රසාද ගෙන දෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි. රාශි චක්‍රේ හතරවන රාශිය වූ කටක ලග්නේ කටක ලග්න හිමියන්ගේ බුද හත්වැන්නේ ගමන් කිරීම තරමක අපලදායක තත්ත්වයක් පෙන්눔 කරනවා. කෙසේ වෙතත් කටක ලග්න හිමි ඔබ මේ කාලයේ කිසියම් වැඩි වැඩක් කිරීමට සැලසුම් සකස් කරන කාලයක්. කෙසේ වෙතත් ඔබගේ සැලසුම ඉවත් කර ගැනීම ඔබට යහපත් බව ප්‍රකාශ කරමි. ඒ සාර්ථක නොවන බවද ප්‍රකාශ කරමි. ඒ තුලින් ඔබගේ ජීවිතයට බාධක කැලැල් දෝෂාරෝපණ ඇති වෙන කාලයක්. කෙසේ වෙතත් ඔබ මේ කාලය තුල වාද විවාද වලට නොආ යුතුයි. ඔබ යන වාද විවාද වල කිසිම හරයක් නැති, තේරුමක් නැති, මිනිසුන් අමනාප වන තත්ත්වයක් බවට පත් වෙනවා. ඔබගේ නපුරු ගති ඉස්මතු වන කාලයක්. ඒ තුලින් ඔබ අන් අයට අවඩක් කිරීමට, බොරු චෝදනා කිරීමට අවස්ථාව ඉඩකඩ මේ ග්‍රහචාරය තුල ලබා දීලා තියෙනවා. එබැවින් ඔබ බුද්ධිමත්ව මේ තේරුම් අරගෙන ඔවුන්ට අවලාද, අපවාද, බොරු චෝදනා ඉදිරිපත් කිරීම සුදුසු නොවන බැවින් ඒවා තුලින් වැළකී සිටීම ඔබට යහපත් වෙනවා. එසේ නොවුනහොත් ප්‍රතික්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් ඔබේ ජීවිතයට එල්ල වී තව ටික දිනකින් ඔබගේ ඒ ඔවුන් විදූ පීඩාවන් ඔබටද අත්විඳීමට සිදුවන බව පැහැදිලිව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් උසස් අය සමග ඇසුරු කිරීමේදී ඉතාම පරිස්සම් විය යුතුයි. ඔවුන් සමග ඔබ මතවාදවලට යොමු වී අනවශ්‍ය ගැටුම් ඇති කර ගනිමින් ඔවුන්ගේ අප්‍රසාදයට ඔබව පත්වී ඔබගේ ආයතනය තුළ හෝ ඔබගේ ව්‍යාපාරික කටයුතු තුළ හෝ වෙනත් ස්ථානයක හෝ පොදු ස්ථානයක හෝ සමිති සමාගම්වල හෝ ඔබගේ නමට අගෞරවයක් ඇති වෙන කාලයක්. කෙසේ වෙතත් ඔබගේ පවුල් පසුබිම සලකා බැලීමේදී අඹුසැමි සම්බන්ධතා අතරත් යම් යම් ගැටලු මතුවන කාලයක්. එසේම ඔබගේ ඥාතීන් සමග ඔබ ප්‍රශ්න ඇති කරගන්නා කාලයක්. ඔබගේ දුවදරුවන්ද ඔබට අවනත නොවන කාලයක්. එබැවින් ඔවුන්ට ආදරයෙන් සලකා ඔවුන් ඔබේ පැත්තට හරවා ගැනීමට ඔබ උත්සාහවන්ත විය යුතු බව මේ ග්‍රහචාරය අනුව පැහැදිලිව ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ඔබගේ සහකරුට හෝ සහකාරියට යම්කිසි අපල තත්ත්වයක් නිර්මාණය වීමට නියමිතයි. සමහර විට ඔබ දෙදෙනා අතර බහින්බස් වීමක් තුළින් ඇතිවෙන ක්‍රියාවක් නිසා අසනීප තත්ත්වයක් හෝ යම්කිසි අනතුරක් සිදුවීමේ ඉඩකඩ බොහෝ පවතින බැවින් සාමදානව ජීවත් වීමට මේ ඉදිරි මාසය තුළ, මේ ඉදිරි දින 20 තුළ අදිටන් කර ගැනීම ඉතාම සුබයි. කෙසේ වෙතත් අනවශ්‍ය වියදම් මේ කාලය තුළ ඔබ අතින් සිදුවෙනවා. ඒ තුළින් ඔබගේ තැන්පත් ධනයට හානියක් සිදුවිය හැකිය. රැකියාවේ අර්බුද වගේම නව රැකියා සොයාගෙන යෑමේ ප්‍රවණතාවයක් පවතිනවා. කෙසේ වෙතත් කලාතුරකින් ඔබට මුදල් ලාභද හිමිවීමේ වාග්ය පවතිනවා. ලොතරැයි වාසනාවන් උරගා දැලීම යහපත් ප්‍රතිඵල ගෙන දීමට පුළුවන්. කෙසේ වෙතත් ඔබගේ තත්ත්වය පහළට වැටෙන බැවින් ඔබ බුද්ධිමත් වී ඔබගේ තත්ත්වය ඉහළට ගැනීමට උත්සාහ කරගත යුතුයි. ඒ අතර ඔබට අමුතු සැපක්ද ශරීරයට දැනෙනවා ඇත. කෙසේ වෙතත් ශරීර සෞඛ්‍ය යහපත්ව පෙනුනත් අභ්‍යන්තරව හටගන්නා යම් කිසි අපහසුතාවයන් නිසා පීඩා විඳින්න සිද්ධ වෙනවා. සමස්තයක් ලෙස කටක ලග්න හිමියන්ට බුදමාරුවේ සුභ අසුභ ප්‍රතිඵල සමව භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනවා. පස්සන රාශිය වූ සිංහ ලග්නය සිංහ ලග්න හිමියන්ගේ හයවැන්නට බුදගේ
ප්‍රේෂ්ඨවීමය සුබදායක තත්ත්වයක් බව පෙන්නුම් කරනවා. සිංහලග්න හිමියන්ට වස්තුලාභ ලැබීමට හැකියාවක් මේ තුලින් නිර්මාණය වෙනවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබගේ ආදායම් තත්ත්වය ඉහළ යන බව පේනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබට වැඩි ලාභයක් උපයා ගැනීමට හැකියාවක් ලැබෙනවා. අලුත් වැඩක් පටන් ගැනීමට මෙම බුදමාරුව තුළ ඔබට යහපත් වෙනවා. ඔබගේ කපටි ඥානය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ ඥානය සුබ විදිහට යොදා ගනිමින් ඔබගේ නව කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ කරගත යුතුය. මොළය වෙහෙසවා කරන වැඩ කටයුතු වලින් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් ඔබ කරන සියලු කටයුතු තුළින් ඔබගේ නාමයට යහපතක් ජනප්‍රියතාවයක් ඇති වෙනවා. ඔබ දේශපාලනයට යොමු වීමට බලාපොරොත්තු වන්නේ නම් මේ කාලය ඉතාම සුබයි. ජනතාව අතරට පැමිණ ඔබගේ අදහස් ඔවුන් සමග බෙදාගෙන ඔවුන්ට උදව්පදව් කිරීමෙන් ඔබට අනාගතයට ඒ වාසිය අත්කර ගැනීමට වාසනාව පවතිනවා. ඔබ ඇසුරු කරන පුද්ගලයන් සහ ඥාතීන් සමග ගනුදෙනු කිරීමේදී පරිස්සම් විය යුතුය. යම්කිසි වාද විවාද තත්ත්වයන් ඇති වී ඔවුන් සමග අමනාප වීමට අවස්ථාව ඔබට උදා වන බැවින් ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගියත් අනවශ්‍ය වියදම් නිසා ඔබගේ ආදායම් තත්ත්වයේ යම් හීනතාවයක් සිදුවේ හැකිය. ඔබ අවශ්‍ය දේට පමණක් වියදම් කිරීමට උත්සාහ ගැනීම යහපත් වෙනවා. මෙවැනි කරදර ඔබට පැමිණියත් ඔබගේ කටයුතු කර ගැනීමට අන්නයගෙන් උදව්පදව් ලැබෙන කාලයක්. ඔබ පරිගණකාංශයේ සේවය කරන අයෙක් නම් මෙම කාලය ඉතාම සුබයි. ඔබගේ පරිගණක නිර්මාණ ඉතා හොඳින් එළිදැක්වීමට අවස්ථාව ලැබෙනවා. ඔබ උසස් වීම බලාපොරොත්තු වන අයෙක් නම් ඔබ කුමන ආයතනයක සිටියත් ඔබට අනිවාර්යයෙන්ම උසස් වීම ලැබෙන කාලයක්. කීර්ති ප්‍රශංසා අත්වෙන කාලයක්. සෑම කෙනෙක්ගේ අවධානය ඔබ වෙත යොමු වන කාලයක්. ඔබට අලුත් ඇඳුම් ඇඳීමටත් විශේෂ ආභරණ පැළඳීමටත් අවස්ථාව ලැබෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් තත්ත්වයක තිබුණත් හදිස්සි අවස්ථාවල ඔබට බඩාශ්‍රිතව රෝගී තත්ත්වයන් මතුවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. හර්නියා, ඇපෙන්ඩිසයිස් වැනි රෝගී තත්ත්වයන් තුළින් හදිස්සි ශල්‍යකර්ම වලට යොමු වීමට අවස්ථාව ලැබෙනවා. සමස්තයක් ලෙස සිංහලග්න හිමියන්ට බුදමාරුව සුබදායක. රාශිචක්‍රයේ 6 වන රාශිය වූ කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ගේ පස්වැන්නට බුද ප්‍රවිෂ්ඨ වීම තර්මක ප්‍රශ්නකාරී ස්වභාවයක් මතු කරනවා. බොහෝ විට ඔබට පහත්යයි සම්මතය ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙනවා. එහිදී ඔබ වැරදි විදිහට ඔවුන් යොදා ගත හොත් ඔබට නිന്ദා අපහස විඳින්නට බොහෝ ඉඩකඩ පවතින බැවින් ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී බුද්ධිමත් බව පෙරට තබා ගත යුතුය. කෙසේ වෙතත් ඔබගේ මෝඩකම් නිසා ඔබගේ චරිතයට හානි සිදු වෙනවා. මේ දිනවල ඔබගේ සිතත් කිලිටි වීමේ අවස්ථාව බොහෝ වැඩි. කෙසේ වෙතත් අධ්‍යාපන කටයුතු වල නිරත වූ දරුවන්ට නම් ඉතාම සුබ වූවත් ඉතාම උවමනාවෙන් ඒ කටයුතුව නිරත විය යුතුය. බොහෝ විට ඔබ නිවැරදි ආකාරයට සූදානම් නොහුනොත් ඔබට ඔබ සිතන්නා වූ ජයග්‍රහණ නොලැබී යෑමට හේතුවක් වෙනවා. ඔබගේ ආර්ථික තත්ත්වයේද පහළ මට්ටමකට බසින බව මේ ග්‍රහචාරයේ නිර්මාණය වී තිබෙනවා. ඔබට ණයතුරුස් වීමටද සිදුවෙනවා. ඔබ කොතරම් මුදල් ඉපයුවත් ඒවා ඉක්මනින් වියදම් වීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් මුදල් කළමනාකරණය කර ගැනීම ඉතාම වාසිදායක වෙනවා. කෙතරම් උසස්
අය ඇසුරු කළත් මේ අවස්ථාවේ ඔවුන්ගෙන් ඔබට කිසිදු උදව්වක් නොලැබී ඔබගේ ජීවිතයට විවිධ ප්‍රශ්න මතුවීමට හැකියාව තියෙනවා. කෙසේ වෙතත් ඔබ රැවටිලි වලට අසු වීමටත් මන්මුලා වීමටත් අවස්ථාව ග්‍රහචාරය තුළ පෙන්නුම් කරනවා. රාජ්‍යාංශයේ රැකියාව කරන අයට මේ කාලය ඉතාම අසුබයි. ඔබ නොකරපු වරදක් හෝ ඔබ සම්බන්ධ වී අන් අය කරපු වරදකට ඔබට වන්දි ගෙවන්නට සිදුවන කාලයක්. ඔබගේ රැකියාවන් පවා නැවැත්වීමටද එම නිලධාරීන් කටයුතු කරනවා ඇත. එබැවින් ඔබ කරන කටයුතු ඉතාම පරිස්සමෙන් උනන්දුවෙන් සොයා බලා සිදු කිරීම ඉතාම වැදගත් වෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වුවත් හදිස්සි රෝගී තත්ත්වයන් ඇතිවීමට හැකියාව පවතිනවා. එබැවින් සුළු අසනීපයකදී පවා ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. විවාහ අපේක්ෂිත තරුණ තරුණියන්ගේ කටයුතු මෙම ඉදිරි දින කීපය තුළ සාර්ථක නොවන බව පැහැදිලිව ප්‍රකාශ කරමි. එබැවින් මෙම කාලය තුළ ඔබට ලැබෙන විවාහ යෝජනා විවාහ ස්ථිර කර ගැනීම තරම ප්‍රමාද කර ගැනීම ඔබට යහපත් වෙනවා. කෙසේ වෙතත් කන්‍යා ලග්න හිමියන්ගේ පස්වැන්නේ බුද ගෝචර වීම තුළ ඔබගේ ලග්නාධිපති වූ බුද පස්වැන්නේ ගෝචර වීම ඔබට එතරම් අසුබදායක තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඔබගේ ලග්නාධිපති බුද වීම හේතු කොටගෙන බොහෝ තැන්වලදී ඔබව ආරක්ෂා කිරීමට බුදට හැකියාව ලැබෙනවා. බොහෝ විට ඔබගේ ඉදිරි ඔබගේ ලග්නේ සිටින බුදගේ ගෝචරය ඔබට මිශ්‍ර ඵල ලබා දෙන බව පැහැදිලිව ප්‍රකාශ කරමි. රාශි චක්‍රයේ හත්වන රාශිය වූ තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ගේ හතරවැන්නට බුද ගෝචර වීම ඉතාම සුබයි. ඔබ කරන්නා වූ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. අලුත් නිර්මාණකරණයට ඔබ කරන අලුත් අලුත් දේ සාර්ථක කර ගැනීමටත් මෙම කාලය ඉතාම සුබයි. බුද දහවැන්නේ ගෝචර වීම තුළ ඔබගේ මවගේ ආදරය ඉතාම හොඳින් ඔබට ලැබෙන කාලයක්. මව් පාර්ශවයේ බොහෝ දේවල් ඔබට හිමි කර ගැනීමට සුදුසු කාලයක්. පවුල තුළ ඔබගේ සතුට සමාදානය ඇති වෙන කාලයක්. ඔබගේ නම ප්‍රසිද්ධ වන කාලයක්. ඔබට විශේෂ ජනප්‍රසාදයක් හිමි වන කාලයක්. ඔබ දේශපාලනයට යොමු වීමට අපේක්ෂා කරන්නේ නම් මේ කාලය ඉතාම සුබයි. ඔබගේ නම ඉතා හොඳින් ඉහළට ගමන් කරන කාලයක්. ඔබට ප්‍රශංසා ලැබෙන කාලයක්. සමාජයේ සැලකිලි ගරු බුහුමන් ඔබට නිතරින්ම හිමිවන කාලයක්. අධ්‍යාපනය ලබන දරුවන්ටත් ඉතාම සුබයි. ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔබගේ රැකියාව ස්ථානයේ උසස් වීම අපේක්ෂාවෙන් සිටිනවා නම් ඔබට ඒ උසස් වීම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ ඔබ තරඟ විභාගවලට පෙනී සිටීමට උත්සාහ කරන කෙනෙක් නම් මේ ඒ සඳහා හොඳම කාලයයි. ඔබගේ වැටුප් වර්ධනය වීමටත් මෙම කාලය තුළ ඔබට අවස්ථාව ලැබෙනවා. ඥාතීන්ගෙන් හිතවතුන්ගෙන් ආධාර උපදව් උපකාර නොඅඩුව ලැබෙන කාලයක්. අධ්‍යාපන කටයුතු මෙන්ම විදේශ අධ්‍යාපන කටයුතු සඳහාද අවස්ථාවන් උදා වෙන කාලයක්. කෙසේ වෙතත් ඔබ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් නම් ඔබගේ ඒ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක්. ඔබ නව ප්‍රේම සම්බන්ධතා ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින ඒ සඳහා උනන්දුවෙන් සිටින අයෙක් නම්
ඔබගේ මංගල යෝජනා හොඳින් සිදු කරගත හැකි කාලයක් බව මේ බුදමාරුවේ ග්‍රහචාරයෙන් පෙන්නුම් කරනවා. ඔබට දරුඵල අපේක්ෂාවෙන් සිටින කෙනෙක් නම් ඔබගේ ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාවද මේ අවස්ථාවේදී හොඳින් සිදුවන බව පෙන්නුම් කිරීමක් කරනවා. ඔබගේ නිවසට මේ දිනවල කුඩා දරුවන් බොහෝ විට පැමිණෙන අවස්ථාවක් බවට නිර්මාණය වෙලා පවතිනවා. කෙසේ වෙතත් එම කුඩා දරුවන් සමග ඉතා හොඳින් කාලය ගත කිරීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ තුළින් ඔබගේ ආත්ම තෘප්තියද ඉහළ තත්ත්වයකට පැමිණීමට හැකියාවක් තියෙනවා. ඔබ විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් ඔබගේ විදේශ ගමන් සාර්ථක කර ගැනීමටත් හොඳ විදේශ රටකට යෑමටත් අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. එබැවින් ඒ පිළිබඳව උනන්දු වන්න. සමස්තයක් ලෙස ගත් කල තුලා ලග්න හිමියන්ට මේ බුදගේ මාරුව ඉතාම සුබව පිහිටා ඇති බව ප්‍රකාශ කරමි. රාශි චක්‍රයේ 8 වන රාශිය වුච්චික ලග්නය. වුච්චික ලග්න හිමියන්ගේ 3 වැන්නට බුදගේ ප්‍රවිෂ්ඨය තරමක් දුක කනගාටුව ගෙන දෙන කාලයක් බවට පත් වෙනවා. මෙම මාසයේ තුල ඔබගේ ජීවිතයේ විවිධ අවසනාවන්ත කටයුතු සිදුවීමට නියමිතව පැවතුනත් බුදගේ සුබ දෘෂ්ටි සුබ යෝගවීම් ඇතිව තිබෙනවා නම් මෙම තත්ත්වයන් පහව යෑමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. කෙසේ වෙතත් ඔබ ඥාතීන් හෝ අසල්වාසීන් සමග ඇසුරු කිරීමේදී විශේෂයෙන් ප්‍රවසම් විය යුතුය. මක් නිසාදයත් ඔබගේ අනවශ්‍ය වචන නිසා ඔවුන් සමග මත ගැටුම් ඇතිවීමට හැකියාව ලැබෙන බැවින්. කෙසේ වෙතත් කතාවේදී ඉතාම පරිස්සම් විය යුතුය. පවුල තුළ වුවද කතාබහ කිරීමේදී පරිස්සම් නොවුනහොත් පවුල අතර අඬදබර ඇතිවීමට නියමිතයි. ඔබගේ දරුවන් සම්බන්ධයෙන්ද කටයුතු කිරීමේදී ඔවුන් සමග ඉතාම යහපත් කටයුතු සිදු කළ යුතුයි. එසේ නොවුනහොත් ඔවුන්ද ඔබ සමග විරසක වී ඔවුන් නිවසින් එළියට යෑමට පවා අවස්ථාවන් උදාවන්නට පුළුවන්. ඔබගේ පවුලේ කෙනෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් ඔබට මේ කාලය තුල වෙහෙස වන්නට සිදුවනු ඇත. කෙසේ වෙතත් ඒ තුලින් ඔබගේ ආර්ථික තත්ත්වය පිරිහීමටත් ඔබගේ ශරීර සෞඛ්‍ය තත්ත්වයට බාධාවන් ඇතිවීමටත් බොහෝ ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් ඔබ අද මේ ගෙවන ජීවිතය තුළ ඔබ ඉතාම බුද්ධිමත්ව ඔබගේ ජීවිතය සැල්සුම් කර ගැනීම ඉතාම යහපත්. එසේම ඔබට නව මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ගෙන් හොඳ කවුද නරක කවුද හොඳ සොයා හොඳින් ඔවුන් සමග සම්බන්ධතා ගොඩනැගීම ඉතාම යහපත්. එසේ නොවුනොහොත් ඔබ නොසිතූ නොවිරූ වේලාවක ඔවුන්ගේ කූට උපායන් වලට ඔබ අසු වී ඔබගේ වටිනා ජීවිතය වටිනා ඔබගේ ගරුත්වය නැති කර ගැනීමට හේතුවක් විය හැකියි. ඔබ රැකියා කරන ස්ථානයේ ඔබට පැවරී ඇති වැඩ කටයුතු ඔබගෙන් මගහැරී යනවා ඇත. ඒ තුළින් ඔබගේ ආයතනයේ ප්‍රධානීන් ඔබ පිළිබඳව අප්‍රසාදය මේ ඉදිරි මාසය තුළ ඔබට ප්‍රකාශ කරනවා ඇත. එබැවින් ඔබ එම ස්ථානයේ රැකියාව කිරීමට පවා ප්‍රියතාවයක් නොදක්වන තත්ත්වයට පත්වේ. ඒවා මගහැර ගැනීමට ඔබ මුල සිටම ඔබගේ රැකියා ස්ථානයේ වැඩ කටයුතු ක්‍රමානුකූලව කිරීමට උත්සාහ ගත යුතුය. ඔබ රාජ්‍යාංශයේ කෙනෙක් නම් ඔබ තාම ස්ථීරපත් වීමක් ලබා නොමැති නම් ඔබගේ රැකියාවට යම්කිසි හානිදායක තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඉතා උනන්දුවෙන් ඒ පිළිබඳව සොයා බලා ඔබගේ ස්ථීරත්වයට කටයුතු කර ගැනීම යහපත් වෙනවා. එසේම ඔබට හිමි යම් දෙයක් අස්ථානගත වීමකට හෝ යම් කෙනෙකු විසින් සොරකම් කිරීමට අවස්ථාවන් උදා විය හැකියි.
එසේ නොවුනහොත් ඔබ යම්කිසි කෙනෙකුගේ දෙයක් සොරකම් කර ගැනීමට උත්සාහ කරයි. එසේ කිරීම ඔබගේ ජීවිතයට කැළලක් ඇතිවීමට හේතුවක් වන බැවින් ඒවා මගහැර සිටීමට උත්සාහ ගත යුතුය. ඒ වැනි අවස්ථාවන් ඔබට සබා දහමින්ම ඉබේම නිර්මාණය වනවා ඇත. එබැවින් ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා කටයුතු කරගත යුතුය. ඔබගේ සහෝදරයෙකුගේ ජයග්‍රහණයක් හමුවේ ඔබට සතුටක් විඳීමට හැකියාවක් ලැබෙනවා. කෙසේ වෙතත් ඒ සතුටත් තුළ ඔබගේ ශරීර සෞඛ්‍යයත් යහපත්තාවරින් පවත්වා ගැනීමට මෙම කාලය තුළ ඔබට ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් උච්චිකලක් නෙහිමියන්ට මෙම බුදමාරුව සුබ අසුබ මිශ්‍රවගෙන ගෙන දෙන කාලයක් බවට පත්වේවි. රාශි වලල්ලේ නවවන රාශිය වූ ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ගේ දෙවැන්නට බුදුගේ ප්‍රවිෂ්ඨ වීම ඉතාම සුබයි. විශේෂයෙන් ධනු ලග්න හිමි ඔබගේ කතාව ඉතාම ඉහළ තත්ත්වයකට පත්වන කාලයක්. ඔබ නීතිවේදීකෙකු නම් ඔබ කතා කරන සියලුම නඩු ජයග්‍රහණය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ඔබ ගුරුවරයෙක් නම් ඔබ වටා බොහෝ සිසුන් පිරිසක් එකතු වෙන කාලයක්. ඔබ වේදිකාවේ කතා කරන දේශපාලන චරිතයක් නම් ඔබගේ කතාවට වශී වී බොහෝ අය ඔබ වටා එකතු වෙන කාලයක්. ඔබගේ කතාව නිසා ඔබට බොහෝ ජය අත් කර ගැනීමට හැකි වෙන කාලයක්. එසේම ඔබට ධනලාභ ලබා ගැනීමට මේ සුදුසු කාලයක් බවට පත් වෙනවා. ඔබගේ කරන සියලු කටයුතු වලින් ආර්ථිකමය වාසි ඔබට හිමි වෙන කාලයක්. ඔබගේ දියුණුව වර්ධනය වෙන කාලයක්. ඔබට ගමන් බිමන් වලින් විශේෂ ලාභ උසස් ඇගේ ඇසුර හිමි වෙන කාලයක්. විශේෂයෙන් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාර දියුණු කර ගැනීමටත් ඉබේම විශේෂ ලාභ ඇති කර ගැනීමටත් හැකියාව ඔබට ලැබෙනවා. උසස් අය ඔබව නිතරම අගය කිරීමට පත් වෙනවා. මෙම කාලය තුළ ඔබට හමුවන උසස් අය නිසා ඔබගේ අනාගතයටද යහපත් අයුරින් බලපවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් පෙරපින් මතුවන කාලයක්. හොඳ මිතුරු මිතුරියන් ඇසුරීමට ලැබෙන කාලයක්. ඔබගේ නමට විශේෂ ගෞරව නාම හිමි වෙන කාලයක්. ලේඛන කලාවේ නියතු අයට ඉතාම සුබයි. ඔබගේ නව නිර්මාණ මිනිසුන් වැළඳ ගන්නා කාලයක්. කලාංශයේ නියතු සියලුම ධනු ලග්න හිමියන්ට මේ කාලය ඉතාම සුබයි. ඔබගේ නිර්මාණශීලී හැකියාවන් ඉතාම හොඳින් අන් අයට දැනෙන කාලයක් බවට පත් වෙනවා. ඔබගේ නව නිර්මාණ සම්මානයට පාත්‍ර වීමේ හැකියාවකුත් පවතිනවා. එම සම්මාන උළෙලවල් සඳහා ඔබගේ නව නිර්මාණ ඉදිරිපත් කිරීම ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කර ගැනීමට ධනු ලග්න හිමි ඔබට ලැබෙනවා. කෙසේ වෙතත් ඔබට සමහර අවස්ථාවලදී දෝෂාරෝපණ එල්ල විය හැකි. ලැජ්ජාවක් හෝ අවනම්බුවක් ඇතිවීමටද ඉඩකඩ පවතිනවා. එබැවින් ඔබ කරන සෑම කටයුත්තකදීම ප්‍රවේසම් වීම ඉතාම වැදගත්. අධ්‍යාපනයේ ලබන දුවා දරුවන්ට ඉතාම යහපත් කාලයක්. ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් විභාගවලින් ඉහළින් සමත් වීමටත් විශේෂ අවස්ථාවන් සබා දහමෙන්ම උදා වෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඔබ හොඳින් පාඩම් කටයුතු සිදු කරමින් ඒ විභාගයේ සඳහා මුහුණ දෙන්න වෙනදාට වඩා ඉතාම පහසුවෙන් ඔබට ජයග්‍රහණය කරා යොමු වීමට හැකියාව ලැබෙනවා. විවාහ වීමට අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටුවන කාලයක්. ඔබගේ විවාහයන් ස්ථිර කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක්. පෙම්වතුන් වශයෙන් ඔබ කාලය ගත කරන්නේ නම් ඔබගේ ප්‍රේම සම්බන්ධතාවයන් ස්ථිර කර ගැනීමට මෙම කාලය බොහොම සුබයි. ඔබගේ දෙපාර්ශ්වයට කතා කරමින් ඔබගේ ප්‍රේම සම්බන්ධතා ස්ථිර කර ගැනීමට උනන්දු වන්න. පොදුවේ ධනු ලග්න හිමියන්ගේ ශරීර සෞඛ්‍ය යහපත් බව ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ධනු ලග්න හිමියන්ට බුදගේ මාරුව ඉතාම සුබව පවතින බව පැහැදිලිව ප්‍රකාශ කරමි.
රාශිවලල්ලේ 10 වන රාශිය වූ මකර ලග්නය. මකර ලග්න හිමි ඔබගේ ලග්නයට බුධගේ ප්‍රවිෂ්ඨය සුබ තත්ත්වයක් පෙන්눔 කරනවා. කෙසේ වෙතත් ඔබට නව සිතුවිලි පහළ වීමේ අවස්ථාවක් තියෙනවා. ඔබ නිර්මාණකරණයේ සිටින කෙනෙක් නම් නව සංකල්පන ඔබ තුළින් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඔබගේ පරිකල්පන ශක්තිය වර්ධනය වී සාර්ථක නිර්මාණයක් බිහි කර ගැනීමට හැකියාව ලැබෙනවා. එසේම ඔබට පොත්පත් පරිහරණය කිරීමටත් ලිවීමටත් නිර්මාණකරණයටත් ඉතාම සුබයි. ඔබ නව පොතක් එළිදැක්වීමට බලාපොරොත්තු වන අයෙක් නම් මෙම කාලය තුළ ඒ පොත ඉතා සාර්ථකව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. එසේම ඔබට විනෝද ගමන් බිමන් යෑමට විශේෂ වරප්‍රසාද හිමිවන කාලයක්. අන් අය ඔබව බලෙන් මෙන් අරගෙන යන කාලයක් බවට පත්වෙනවා. ඔබගේ පවුල තුළ සාතුට සමගිය ඇතිවෙන කාලයක්. ඔබේ දුවදරුවන් ඔබ සමග ඉතා මිත්‍රශීලිව ගත කරන කාලයක් බවට පත්වෙනවා. ගේ දොර අලංකරණය කිරීමට ඔබ නව බඩු භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කරන කාලයක්. ඒ ඉතාම සුබයි. ඔබගේ වැඩ කටයුතු වල ප්‍රමාද වීමක් පෙන්눔 කරනවා. ඔබ විටක පටන් ගන්නා වැඩක් නවතා දමා වෙනත් වැඩකට යොමු වීම මේ කාලය තුළ පෙන්눔 කරනවා. ඒ ඉතාම අසුබ දෙයක්. ඔබ කරගෙන කටයුතු අවසන් කර තව වැඩක් සඳහා යොමු වීම ඉතාම සුබයි. කරන්නන් වාලේ කරන්න නැතුව සැලසුම් සහගතව කර ගැනීම තුළ ඒවා සාර්ථක කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. අලසකම යම්තාක් දුරට වර්ධනය වීමට හැකියාවක් පවතිනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. රැවටිල්වලට මන්මුලා වීමට හැකියාව පවතින බැවින් ඔබ අන්න ඇසුරු කිරීමේදී ඉතාම පරිස්සමෙන් විමසා බලා ඇසුරු කිරීම ඉතාම වැදගත්. මුදල් ගනුදෙනු කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. කුඩා දරුවන් සමග වැඩ කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒ කුඩා දරුවන්ගේ තුල තිබෙන නිර්මාණ ශක්තිය ඔබට යම් අයුරකින් උකහාගෙන ඔබගේ නිර්මාණවලට දායක කර ගැනීමට හැකියාවද මේ අවස්ථාවේදී ඔබට ලැබෙනවා. කෙසේ වෙතත් අන් අයගේ කේලම්බස් ඇසීමට ඔබට සිදුවන කාලයක්. නමුත් කේලම්බස් ඇසීමට පෙර ඒවා සොයා බලා නිවැරදි ආකාරයට තහවුරු කරගන්නා ලෙස මේ අවස්ථාවේ මා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙසේ වෙතත් මේ සෑම ක්‍රියාවකින්ම සිදුවන්නේ ඔබට අවඩක්. ඒ එමෙනෙවින් මේ ජ්‍යොතිෂය තුල අපි මේ සඳහන් කරන දේවල් අභ්‍යන්තරයට ගෙන හොඳින් විමසා බලා ඒ කටයුතු සිදු කරගන්නා ලෙස මකර ලග්න ඔබට මා යෝජනා කරනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය ශරීරයේ දෙස බැලීමේදී ඔබගේ ශරීර සෞඛ්‍යයට යම්කිසි හානිදායක තත්ත්වයක් පෙන්눔 කරනවා. විශේෂයෙන් හිස ආශ්‍රිතව හිස කැක්කුම් රෝගී තත්ත්වයක් ඇති වෙන්න හැකි. හිසේ බරගතියක්, උගුරේ ආබාධ, කටහඬ වෙනස් වීම වැනි දේවල් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් සුළු අසනීපවලදී පවා වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම ඉතාම යහපත්. සමස්තයක් ලෙස මකර ලග්න හිමියන්ගේ බුධගේ පළවැන්නේ එක්වැන්නේ ගෝචරේ, ඒ කියන්නේ ලග්නයේ ගෝචර වීම යහපත් බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරමි. රාශි චක්‍රයේ 11 වන රාශිය වූ කුම්භ. කුම්භ ලග්නයේ 12 වැන්නට බුධගේ ප්‍රවිෂ්ඨ වීම කුම්භ ලග්න හිමියන්ට විවිධ අපහසුතාවයන් ඇති කරන කාලයක් බවට පත් වෙනවා. දින 22ක් 25ක් වැනි කාලයක් තුළ මේ බුධගේ හැසිරීම ඔබට මේ ආකාරයට බලපවත් වෙනවා. ඔබට සිත් තැවුල් නිතර නිතර ඇති වෙන කාලයක්. අවාසනාවන්ත සිද්ධිවලට හේතු ඇති වෙන කාලයක්. ඔබට නියම වේලාවට ආහාර පාන ගැනීමට අවස්ථාවක් නොලැබෙනවා. ඔබට බොහෝ විට බඩගින්නේ සිදුවීමට සිදුවන කාලයක්. එසේ සිදුවීම තුළ ඔබගේ කාර්ය බහුලත්වය නිසා එසේ සිදුවන නිසා
ඔබ ඒ පිළිබඳව ඉතා උනන්දුවෙන් ආහාර පාන ගත යුතුය. එසේ නොවුනහොත් ඔබට අනවශ්‍ය රෝග ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයන් වර්ධනය වී අපහසුතාවයන් වලට පත්වේ හැකි බැවිනි. ඔබ ඉතාම මහන්සියෙන් වැඩ කටයුතු කරන දින 25ක් බව ප්‍රකාශ කරන්න පුළුවන්. යන යන තැන කරදර හමුවේ අධික වැඩ සහිතව ගෙවන්නට සිදුවේ. ශරීරයට වෙහෙසක් දැනෙන කාලයකි. මේ වැඩ අස්සේ ඔබගේ ආර්ථික තත්ත්වයත් පහළට ගමන් කරන කාලයක්. ඒ හේතුව නිසා ඔබගේ වැඩ කටයුතු වලට මුදල් ලබා ගැනීමට අන් අයගෙන් ඉල්ලීමට සිදුවන කාලයක්. එබැවින් ණය ගැනීමට ඔබට සිදුවේ. නමුත් ඔබ බුද්ධිමත්ව එම ගනුදෙනු කටයුතු සිදු කිරීම ඔබට යහපත් වෙනවා ඇත. ලියකියලි සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නැගෙන බැවින් මුල සිටම අගට හොඳින් නිවැරදිව ඒවා ලියා තබා ගැනීම ඉතාම වැදගත්. එසේ සිදු නොවුනහොත් හිතමය ගැටලු පවා ඔබට ඇතිවීමට හැකියාව පවතිනවා. සහකරු සමග විටින් විට මතභේද ඇති වුවත් යම් යම් අවස්ථාවලදී එකතුව කටයුතු කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. එසේම ඔබේ දුවදරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔබට වෙහෙසක් දැනීමට සිදුවෙනවා. ඔවුන්ගේ වැඩ කටයුතු සොයා බලා ගැනීමට ඔබට බොහෝ විට අවස්ථාව ලැබෙනවා. එබැවින් ඔබ ඔවුන්ගේ වැඩ අතපසු නොකර ඔබගේ වැඩත් සිදු කරගනිමින් ඒ අවස්ථාවන් මගහැර දරුවන් වෙනුවෙන් ඒ කාලය කැප කරන ලෙස මම යෝජනා කරනවා. එසේම අප මේ ජීවත් වන පරිසරය තුළ විවිධ පුද්ගලයන් සිටින බැවින් කේලාම්, ඕපාදූප, දෝෂාරෝපණ, ඉරිසියාවන්, මතභේද තිබෙන බැවින් ඔවුන්ගෙන් ප්‍රවේසම් වීම ඉතාම වැදගත්. සියලු දෙනා ඇසුරු කර ගැනීමෙන් බුද්ධිමත්ව හොඳ පිරිස් තෝරා බේරා ගැනීමට යහපත් බව යහපත්ව කටයුතු කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. එසේම ඔබගේ බාල සහෝදරයෙකුට යම්කිසි අක්‍රතැබ්බක් වීමට හැකියාව පවතිනවා. එබැවින් ඔහු ගැනත් වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම සුබයි. විශේෂයෙන් ඔබගේ කතාව ඔබගේ කට පරිස්සම් කර ගැනීම ඉතාම යහපත්. එසේ නොවුනොත් ඔබට අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීමට හැකියාව තිබෙන බැවින් කෙසේ වෙතත් ශරීර සෞඛ්‍ය දෙස බැලීමේදී දුර්වල වීමක් පෙන්නුම් කරනවා. ඔබගේ ශරීරය කෙසඟ වීමක්, ශරීරයේ ශක්තිය හීන වීමක් පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් ශක්ති වර්ධනය සඳහා සුදුසු ආහාර ගැනීම ඉතාම යහපත්. සමස්තයක් ලෙස ගත් කල කුම්භලග්න හිමියන්ට මේ බුදමාරුව අසුභ ප්‍රතිඵල මෙන්ම ඉඳහිට සුභ ප්‍රතිඵලද අත්කර දෙන බව පැහැදිලිව සඳහන් කරමි. 12 වන රාශිය වූ මීන ලග්නය රාශිවලල්ලේ අවසාන රාශිය තුල බුද 11 වැනි ගමන් කිරීම මීන ලග්න හිමියන්ට සතුටුදායක කාලයක්. ඔබගේ සිතේ සතුට රජයන කාලයක්. මුදල් ලැබීම ඇතින් යහපත්. ඔබ කොයි දේ කරත් ඔබට ඒ සඳහා දියුණුවක් අත්වෙන කාලයක්. ඔබ වෙළඳ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ වෙළඳාම් දියුණු කර ගැනීමට මෙම කාලය තුල ඉඩකඩ ලැබෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමටත් පවතින ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. දේශපාලනයට යොමු වන කෙනෙක් නම් මේ කාලය ඉතාම සුබයි. මේ වැඩි වශයෙන් මා දේශපාලනය පිළිබඳව විස්තර දෙන්නේ ඉදිරියේදී අපිට ඡන්දයක් පිළිබඳ හෝඩුවාවක් ලැබෙන බැවින් බොහෝ දේශපාලඥයන් එළියට පැමිණෙන කාලයක් බැවින් නව මුහුණු පැමිණෙන බැවින් දේශපාලනයට රටට හිතති පුද්ගලයන්ට ඒ සඳහා යොමු වීමට අවස්ථාවක් ලබා දීමටයි. කෙසේ වෙතත් ඔබ මිතුරන් අතරේ මෙන්ම පවුලේ අය උදවිය අතරද ජනප්‍රිය චරිතයක් බවට පත්වෙනවා. අසල්වාසීන්ද ඔබව ප්‍රියකරන තත්ත්වයක් බවට පත්වෙනවා. මෙම බුද 11 වැනි ගමන් කිරීම ඔබගේ නම ප්‍රචලිත වීමට හේතුවක් වෙනවා. කෙසේ වෙතත් ඔබගේ හොඳ පැතිර යන කාලයක් බැවින්
ඔබ නරක වැඩවලින් අයහපත් දේවලින් ඈත් වී සිටීම ඉතාම සුබයි. කෙසේ වෙතත් ඔබගේ ආදායම් තත්ත්වය විවිධ පැතිකඩ ඔස්සේ ගලා යන බව පේනවා. ඔබට කොයි පැත්තෙන් හෝ යම්කිසි ලාභයක් ලැබීමට අවස්ථාව උදා වෙනවා. අලුත් ඇඳුම් පැළඳුම් ඇඳගෙන එහි මේ ගමන් කිරීමටත් විශේෂයෙන් ප්‍රිය සංවාසනවලට සහභාගී වීමටත් ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ අධ්‍යාපනය ලබන දරුවෙක් නම් මීන ලග්න දරුවන්ට අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමට මෙම කාලය ඉතාම සුබයි. ඔබ විෂයක් කෙරෙහි දුර්වල නම් මේ සඳහා ඔබ සුදුසු ගුරුවරයෙක් සොයා ගැනීමටත් ඔබගේ යහපතට අවශ්‍ය කරුණු හැම දෙයක්ම මේ මීන ලග්න දරුවන්ට උදා වෙන බව පැහැදිලිව මේ ග්‍රහචාරය තුළ නිර්මාණය වී පවතිනවා. එබැවින් දුවේ පුතේ ඔබ හොඳ ගුරුවරයෙක් ළඟට ගොස් ඔවුන්ගෙන් හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඔබගේ කටයුතු සාර්ථක කරගන්න. එසේනම් මීළඟට විවාහ වීමට අපේක්ෂිත අය දෙස බැලීමේදී ඔබගේ විවාහ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් මෙම ග්‍රහචාරය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඔබගේ විවාහ කටයුතු කර ගැනීමට අවශ්‍ය ධෛර්ය ශක්තිය මුදල් මේ අවස්ථාවේ ඔබට නිතティම්ම ලැබෙනවා. කවුරුන් හෝ ඔබට උදව් කරાવી ඔබ ඉල්ලන මුදල් ඔබට ලැබේවි. ඔබගේ විවාහ දිවිය සාර්ථකව පවත්වාගෙන යාමට එය පිටුවහලක් වේවි. කෙසේ වෙතත් ඔබගේ ශරීර සෞඛ්‍ය දෙස බලන කල ඔබගේ ශරීර ශක්තිය වර්ධනය වන කාලයක්. ශරීර සෞඛ්‍ය මෙන්ම ඥානය දියුණුවද ඔබට ඇතිවෙන කාලයක්. එබැවින් ඔබ ශක්තිය අවශ්‍ය ප්‍රධාන ක්‍රීඩාවන් වල නිරත වන අයෙක් නම් ඔබට ඉතාම යහපත්. ක්‍රීඩකයන්ට විශේෂ වරප්‍රසාද ලැබෙන කාලයක්. ඔබ යොමු වන තරඟ තුලින් ඉතාම ඉහළින් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබෙන කාලයක්. නීතිවේදීන්ට කතාවේ බලය වර්ධනය වන කාලයක්. ගුරුවරුන්ටත් තමාගේ වාක් ශක්තිය ප්‍රබලත්වයට ගෙන බොහෝ සිසු පිරිසකට දැනුම බෙදා දීමට හැකියාව ලැබෙන කාලයක්. නව දෙයක් ආරම්භ කිරීමට නව දෙයක් නිර්මාණය කිරීමට මීන ලග්න හිමියන්ට අවස්ථාව ලැබෙනවා. ඔබ විදේශ ගමන් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා මේ කාලය ඉතාම සුදුසුයි. උසස් අධ්‍යාපනයට යොමු වන සියලු දෙනාටම මේ බුද මාරුව යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. කෙසේ වෙතත් මීන ලග්න හිමියන්ට මේ සිදුවන බුද මාරුව ඉතාම සුබ සත්‍යේ පිහිටනවා. 2023 වසරේ පෙබරවාරි 7 වන අඟහරුවාදා පෙරවරු 7:29ට මකර රාශි ගතවන බුදගේ සුබ අසුබ ලග්නෙන් ලග්නයට ඉදිරිපත් කරමින් විශ්ව පන්සල නාලිකාව හරහා ඔබව දැනුවත් කළේ ඔබගේ වටිනා කාලය වටිනා ජීවිතය ජ්‍යොතිෂයානුව කෙසේ කළමනාකරණය කරගත යුතුද යන්න පැහැදිලි කිරීමටයි. ඒ සඳහා දායකත්වයේ දරන විශ්ව පන්සල නාලිකාවට අපි විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. විශ්ව පන්සල නාලිකාව හරහා එකතු වී සිටින ඔබට ලග්නෙන් ලග්නයට පලාපල ඉදිරිපත් කරමින් ඔබගේ ජීවිතයට බලපාන සුබ අසුබ මකා දමමින් ඒවා යහපත් අයුරින් පවත්වාගෙන ඔබගේ ජීවිතය සකස් කර ගැනීමට හේතු ජ්‍යොතිෂයානුව විස්තර කිරීමක් සිදු කිරීමට මට අවස්ථාව ලබා දීම ගැනත් මම ස්තුතිවන්ත වෙනවා විශ්වල පන්සල නාලිකාවේ සිල් දෙනාටම. එසේම ලෝකවාසීන් ලංකාවාසීන් සියලු දෙනාම විශ්ව පන්සල නාලිකාව හරහා එකතු වී සිටින ඔබ මෙම ලග්න 12 පිළිබඳව විස්තර ලබාගෙන එහි අසුභතාවයන් ඔබට දැනුනේ නම් එම අසුභතාවයන් මගහර ගැනීමට ශාන්ති කර්ම සඳහා යොමු වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් යහපත් ජීවිතය ගත කරන්න ඒ තුලින් ඔබට සාර්ථක ජීවිතයක් උදා කර ගැනීමට හැකියාව ලැබෙනවා. එසේනම් විශ්ව පන්සල නාලිකාව තුලින් මම අද ඔබෙන් සමු ගන්නවා නැවතත් මෙවන් වීඩියෝ එකකින් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙමි. ඔබ සැමට තෙරුවන් සරණයි.